අයිබෝවන් කායින ප්‍රවෘත්ති වාර්තා කරනේ අංක 1 සියත රාජ්‍ය පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත හයිකෝට් දාගෙන ගිහින් හිඟාකන තත්වයකට පත් වෙලා රට සම්පූර්ණයෙන් අරාජිකයි මහනා හිමිවරුන්ගේ ප්‍රකාශයේ හිතට අරගෙන ගෙදර යන්න මහා සංගරත්නය සංඝ සමුළුවේදී අවධාරණය කරයි ඖෂධ වර්ග 60ක මිල යලිත් 140කින් ඉහළට පිළිකා හෘද දියවැඩිය රෝග රසක ඖෂධ නැහැ මරණ ඉහළයයි උද්දමනය උද්දමනය වෙයි 129ක් පණි ගාලුමෝදුර විරෝධතාවයට දින 22යි ඊ රාත්‍රියේ මහා ජනගඟ ගාලුමෝදුරට කලාකරුවන් අකණ්ඩ අර්ගලේ ගෝඨාභය සහ මෛත්‍රීගේ ගේම කුමක්ද සමගී පාගමන හෙට කොළඹට ලබන සතියේ විශ්වාස භංගයේ ගෙනෙනවා සජිත් කියයි කම්කරු දිනේට සහ රාමසාන් වලට විදුලිය කපන්නේ නැහැ දැන් දේශීය පුවත් රට ස්ථාවර කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින් පැවැත්වෙන සංඝ සමුළුව අදපස්වරුවේ කොළඹ නිදහස් චතුරස්ර පරිශ්‍රයේදී පැවැත්ුණා. සංඝ සමුළුවේදී ගනු ලබන තීරණ පිළිබඳව අද රාත්‍රියේ සිළු දේශපාලන පක්ෂ නායකින් දැනුවත් කිරීමට නියමිතයි. සංඝ සමුළුව පැවැත්වීමට ප්‍රථමයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ සිට මහා සංඝරත්නය පාගමනින් කොළඹ නිදහස් චතුරස්රයේ වෙත වැඩම කළා. ඉන් අනතුරුව සංඝ සමුළුව ආරම්භ වුණා. එෙහිදී පෞතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් සහ වත්මන් අර්බුදයට ලබාගත හැකි විසඳුම් පිළිබඳව මහා සංඝරත්නය සියාදා හස්පල කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පොරොන්දු අපට සිහිනයක් බවට පත් කරමින් අද රටක් අනාථ වෙලා තියෙනවා. මේ වසර දෙකක පාලනය ක්‍රමය තුළ පෞද්ගලිකව තමන්ගේ හිතවාදීන් සහ පවුලේ සමාජිකයන් අතර බලය බෙදාගෙන රටේ ධනය මංකොල්ල කෑම සඳහා වූ ප්‍රස්ථාව සකස් කරලීම පමණයි මේ අවුරුදු දෙක තුළ අපි දැක්ක දේ. ආර්ථික පරිහානියට හේතුව වංචාව දූෂණය කන්නවතුර ටික හිඟා කන තත්ත්වයකට පත් වෙලා ලෝකේ දරිද්‍රම රටවල් වලින් අපි දැන් හිඟමන් ඉල්ලනවා. තයිකෝට් ඇඳගෙන ගිහිල්ලා ඉංග්‍රීසියෙන් හිඟමන් ඉල්ලනවා රජයේ නියෝජිතයෝ. ඇතුළේ ඉන්න කට්ටිය සුක්කානමට රණ්ඩු කරනවා සුක්කානම අල්ල ගන්න. මුළු වාහනේම පල්ලමට යනවා හැමින් හැමින් සුක්කානමට රණ්ඩු කරනවා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලුම දෙනා දැන් බලන්නේ තමන්ගේ පැත්තට තමන්ට බලය අල්ලා ගැනීමේ ආත්මార్థකාමී අදූරදර්ශී අමනෝඥ සටනකේ දිලා ඉන්නවා මහානායක මහමියන් වහන්සේ ඉදිරිපත් කරන මතය පිළිගන්න සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් දැන් ඔබ කැපවීම කරන්න මම හිතනවා කල්පනා කරනවා තාමත් මහින්ද රාජපක්ෂ මහත්මයාට සිහි කල්පනාව තියෙනවා කියන්නේ. දරුවන්ලි මහා සෑය අභියසදී ජනාධිපතිවරයා ප්‍රතිඥා දීලා වික්ෂුන් මහන්සියලාගේ කහ ජීවනයෙන් බෞද්ධ ජනතාවගේ ආශිර්වාදින් පත් වුණා නම් ඔබතුමාලා බෞද්ධයන් නම් මේ වික්ෂුන් වහන්සේලා කනට ඇහුම් කන් දෙන්න ඔබතුමාලා මෙහෙ තමයි වෙන්නේ. අන්තර්කාලීන පාලනයක් බිහි කරන වස් අග්‍රාමාත්‍යවරයා වහාම ඉල්ලා අස්වි ඒ සදා අවස්ථාව උදා කරනු පිණිසද ජනතාව ඉල්ලා සිටිනව වෙනසක් ඒ නිසා මේ වගකීම සියලු විපක්ෂ පක්ෂ ස්වාධීන වෙච්ච සියලු මන්ත්‍රීවරු නිසින් දරාගත යුතුයි හිසින් දරාගෙන මේ රට බාර ගන්න සූදානම් වෙන්න හෙට දවසේ මේ රට බාර ගන්න සූදානම් වෙන්න ජනතාව පාරට බැස්සා ජනතාව ගාලුමෝදර පිටියට ආවා ගෝඨාභයට ගෙදර යන්න කිව්වා මහින්ද රාජපක්ෂට ගෙදර යන්න කිව්වා බීරියලින් වගේ අහගෙන ඉන්නවා දැන් දවස් 20යි ආරක්ෂිතව ඉන්නවා ඔවුන්ට මේ මා දැනෙන්නේ නැහැ අපේ හඬ අපේ බලය අපේ ශක්තිය එකතු වෙන්න ඕනේ ඖෂධ වර්ග 60ක මිල යලි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඖෂධවල මිල 140කින් ඉහළ දමන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රට තුළ පවතින ඖෂධ හිඟයට විවිධ රටවල් සිය සහාය පළ කරමින් ඇති පසුබිමකයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස මිල ගණන් ඉහළ දමා ඇත්තේ. ඖෂධ වර්ග 60ක මිල යලි සංශෝධනය කර තිබෙනවා. අදාළ ඖෂධ වර්ග 60 මිල 140කින් ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පියවරගෙන ඇත්තේ. රටවල් රැසකින් අපට අවශ්‍ය ඖෂධ ලබා දෙමින් සිටින අතර තවත් රටවල් රැසක් වෛද්‍ය ආධාර සහ ඖෂධ ලබා දී ඇති පසුබිමකයි මෙලෙස මිල ඉහළ දමා ඇත්තේ.
ඖෂධ මිල යලි ඉහළ යාම සම්බන්ධයෙන් ඖෂධ සල් හිමියන් සහ පාරිභෝගිකයින් පළකලේ මෙවන් අදහසක්. බෙහෙත් හිඟයක් තියෙනවා. මේ ලොකු ලාභයක් ඒගොල්ලන් ලබනවා. අපිට මේවා පවත්වාගෙන යන්න සෑහෙන අමාරුවෙන් අපි දැන් මේ අපි ඖෂධ ශාලා පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් පොඩි අයට දෙන දරුවන්ට දෙන සිරප්ස් නැහැ. සතියකට බෙහෙත් ගන්න මිනිස්සයා දවසකට බෙහෙත් ගන්න. එතනිනුත් පල්ලෙහාට වැටෙන තත්ත්වයක් තමයි ඉස්සරහට උදා වෙන්නේ. වැඩි වෙලා තියෙන ප්‍රමාණය දරා ගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඇන්ටිබයොටික් ගත්තත් මාකට් එකේ දැන් මේ දවස්වල ඇන්ටිබයොටික්ස් ගොඩක් ඒවා අඩුයි. මේ දවස්වල ඩ්‍රග්ස් මිල නම් ගොඩක් වැඩි. මොකද මේ අපි ඉස්සර සාමාන්‍යයෙන් පෑන්ඩෝල් පෙට් එක ප්‍රයිස් එක ටැබ්ලට් දෙකක ප්‍රයිස් එකට දැන් මේ අඩුවානේ එක ටැබ්ලට් එකක් ගන්න බැරි මට්ටමක් තියෙන්නේ. සමහර ඩ්‍රග්ස් වර්ග හොයන්නත් නැහැ. ඉතින් ඖෂධ වර්ග 60ක මිල වැඩි කර එක ඉතින් කොච්චර සාධාරණද කියලා ඉතින් බලන්න ඕන. බෙහෙත් වර්ග 60ක 140කින් මිල වැඩි කරා කියලා. මේක ඉතාමත් අපරාධයක්, ජාතික අපරාධයක්. මිනිස්සුන්ට දරා ගන්න බැරි අවස්ථාවක මේ වගේ ගහෙන් වැටෙන මිනිහෙකුට ගොනා එන්නා වගේ මෙවැනි ක්‍රියා පිළිගන්න බෑ. මේ සාමාන්‍ය ජනතාවනේ මේකෙන් පීඩාවට ලක් වෙන්නේ. අපි මේ රෝහල් වලින් ගන්න අපිට සිංගප්පූරු යන්න අවස්ථාවක් නැහැ නේ. මේ ඇයි මේ මිනිස්සුන් ගැන මේ සැලකිලිමත් වෙන්නේ නැත්තේ? පාරිභෝගික කියන්නේ මේක දරා ගන්න හරි අමාරුයි. දැන් මේගොල්ලන්ට ඖෂධ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ආහාර වගේම දැන් පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයිට පැන්ඩෝල් සිරප් එකක් නැහැ. මිනිස්සු හරිම අසල්ගෙනලා ඉන්න මේ වෙලාවේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 22ක්. මේ අතර කලාකරුවන් රැසක් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකරමින් අද නිදහස් චතුරස්‍රය අසලින් පා ගමනක් ආරම්භ කළා. එමෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 22ක්. තරුණේ ජවයෙන් බලගැන්වුණු මේ අරගලයට කිසිම පාටපක්ෂ ජාති බෙහෙදයක් නැහැ. මේ හැමෝම එක හඬින් ඉල්ලන්නේ ජීවත් වෙන්න රටක්. මේ දූෂිත පවුල් පාලනයෙන් තොර රටක්. ඒ වෙනුවෙන් පෙළගැසී සිටින මේ නිර්පාක්ෂික අරගල භූමිය ඊයේ රාත්‍රියේ සිට මහා ජනගඟකින් පිරී ගොස් තිබුණේ මේ ආකාරයෙන්. සියලු පාලක තන්ත්‍රයන් වලට විරුද්ධව අපි නැගිටින්න අවශ්‍යයි. මේ අතර කලාකරුවන් රැසක් අද නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැස්ුණා. ඔවුන් විවිධ කලා අංග මෙහිදී ඉදිරිපත් කළා. පසුව කලාකරුවන් නිදහස් චතුරස්‍රයේ සිට නෙළුම්පොකුණ රඟහල දක්වා පැමිණ ගාලු මුද්‍ර අරගල භූමියට පැමිණියා. දූෂණය මේ රටින් තොරන් වුණොත් මේකේ වංචාව කියන එක නැති වුණොත් එහෙම මේක සුපිරි රටක් වෙනවා. මුතු ඇටයක් කියන එක අමුතු දෙයක් නෙමෙයි මේ රටට. බැලි කැටෙත් වටිනවා. මේ පෞල්වාදේ නිසා මේ රටට වෙලා තියෙන වින්නෙහිය දැන් පේනවා. ඕනම පොඩි ළමයට තේරෙනවා ගෙදර යන්න කියලා කිව්වොත් මේගොල්ලන්ට යන්න කියන එක වැටහෙනවා. ඇයි මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ මේ යන්න කියන එක? ඉදිරියට තරගල ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු. මේ ජඩ රැළ යනකම් ගිහිල්ලා ඒගොල්ලෝ හොරාගාපු සල්ලි ටික නැවත පවරා ගන්නකම්ම මේ අරගල අපි ඉන්නවා කියන එක කියන්න කැමති. අරගලට ජය වේවා. ජාතික මලල ක්‍රීඩකයෙකු වන මණිවේල් සත්‍යශීල මහතාද ගාලු මෝදර අරගලයට සහය පළ කරමින් රාගල සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කළේ මේ ආකාරයෙන්. මං කොළඹට වෙනකන් යනවා. ගාලි මෝදර මේ ගෝල් පීස් වලට යනවා මං. යනවා. අමාරුදනේ මේ රෙස්ට් එකක් කරලා ආයෙ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වත්මන් රජයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර තිබුණා. මේ සැල්ලම ඔයා කොහෙද මහින්ද? අපි ආවා දුවන්න. දැන් ටෙලිවිෂන් කතුවැකිය.
ටෙලිවිෂන් කතුවැකිය. ඉංග්‍රීසියෙන් ගෝ කියන්නේ යන්න කියන එකයි. සිංහල භාෂාවේ යන්න, පලයන්, තොලොංචිවයන් ආදී ශිෂ්ට මාධ්‍යයේ කියන්න බැරිතරම් වචන යන්න කියන එකට තියෙනවා. දෙමළ භාෂාවේදී පලයන් කියන්න පෝ පාවිච්චි කරනවා. එසේම යන්න කියන්න පෝංග කියනවා. මේ තේරුම් මුලින්ම ලිව්වේ ගෝඨාභය රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂටත් මේ භාෂා තුනෙන් එකක් හරි තේරේවි කියන විශ්වාසය මතයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනලට, විමල් වීරවංශලට විතරක් නෙමෙයි ප්‍රධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් තේරෙයි කියලා හිතලයි. ඇත්තටම රටේ ජනතාව ගාලු මෝදර ඉඳලා විතරක් නෙවෙයිනේ මේ ඉල්ලීම කරන්නේ. පසුගිය වැඩවර්ජනයේ සහ උද්ඝෝෂණයේදීත් කිව්වේ රාජපක්ෂලා යා යුතුයි කියලානේ. ඉස්සර රාජපක්ෂලාගේ උඩු රැවුල් වලට බය වුණ, රාජපක්ෂලාගේ උණ්ඩයට බය වුණ යුගය දැන් අවසන් කියන එකවත් තේරුම් ගත යුතුයි. රාජපක්ෂලා නැති ආණ්ඩුවක් තමයි ජනතාව ඉල්ලන්නේ. ජනතාව විතරක් නෙමෙයි මේ රටේ මහසංගරත්නය සහ අන්‍යාගමික පූජ්‍ය පක්ෂයත් අද කියන්නේ ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට යන්න කියලයි. මේ රටේ සියලුම ආගමික නායකයන්ගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දීලා රටේ යහපත වෙනුවෙන් යම් සාධනීය තීරණයක් ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ තීරණයකට එළඹුණේ නැති වුණොත් මා හිතන්නේ මේ රටේ ආගමික නායකයන් වශයෙන් අපටත් යම් කිසි ප්‍රකාශයක් ඒකාබද්ධව කිරීමට සිද්ධ වෙනවා. මහජනතාගේ ඉල්ලීම කොයි විදියට තියෙනවා කියලා බලන ඒකට උදව්වක් වෙන්න ඕන නැත්නම් අයින් වෙන්න ඕන ඒකයි මං කියන ප්‍රකාශය. කැක්කුමක් තියෙන නායකත්වයක් ඉන්නවා නම් මං හිතන්නේ මේ වගේ ජනතාවගේ ජනතාව අසරණතාවයට යොමු කරන්න ඔවුන් ඉදිරිපත් වෙයි කිය. මේ රට යහපත කරා රැගෙන යන්නට පුළුවන් බාරකාර කණ්ඩායමකට ආණ්ඩුව බාර දෙන්න. දැන් මේ රට සාපයෙන් බේරගන්න ආගමික නායකයෝ දැන් අපි එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම ඇවිල්ලා කොච්චර බොරු ඉදිරිපත් කරාද? ක්‍රිස්තියානි සමාජයට වෙච්ච දෙයක්. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් කිව්වා දැන් අල්ලනවා කියලා. මොකද්ද වුනේ? ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, සියලු මැති ඇමතිවරුනි, මේ ඔබේම වරද නිසායි මෙවැනි හඬ අද අපේ ලංකාව තුල ගොඩ නැගී තිබෙන්නේ. හේතුව මේ රට තුල අපි බලාපොරොත්තු වෙච්ච ඒ යහපත් ආදර්ශමත් නායකත්වයන් ඔබගෙන් අපට ලැබුණේ නැහැ. මේ රටේ ඉන්නම හොඳ දක්ෂාය ආර්ථික විද්වතුන් ඉන්නවා, හොරබොරු වංචා නැති පුද්ගලයන් මේ රටේ ඉන්නවා. එනිසා එයින් කෙනෙක් අපට මේ රටේ නායකත්වයට තෝරගන්න අපට අවස්ථාව තියෙනවා. කාරුණිකව එල්ල හිටින්නේ රාජපක්ෂලට ගෙදර යන්න. ඔය දෙන්න නැතුනොත් මේ රට ඉවරයි කියන 3-4 දෙනාට කියන්න තියෙන්නේ දැන් කොහොමත් මේ රට ඉවරයි කියලයි. ආයේ මොකක් ඉවර වෙන්නද? ආණ්ඩුව නෙවෙයි අද විනාශ වුණේ, ශ්‍රී ලංකාව කියන රාජ්‍යය. ශ්‍රී ලංකාව කියන රාජ්‍යය අද බංකොලොත් රාජ්‍යයක්, ණය ගෙවන්න බැරි රාජ්‍යයක්. යාචකයෝ දැන් අපට ආධාර දෙනවා. යුද්ධය දින්න සම්පූර්ණ ගෞරවය ගෝඨාභය රාජපක්ෂටයි මහින්ද රාජපක්ෂටයි විතරක්ම දෙන්නම්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාවත් අපි අමතක කරලා පැත්තකින් තියමු. යුද්ධය දින්න ගෞරවය ඔය දෙන්න එක පයින් බාර ගන්නවනේ නේද? එහෙනම් මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අසමත් කිරීමේ, බංකොලොත් කිරීමේ අවමානයත් බාර ගන්න. ඇයි ඒක විතරක් හතර අතේ ඉන්න උන්නැහැලගේ කරේ ගහන්න හදන්නේ? ඒක බාරගත්තේ නැතත් රටේ ජනතාව ඒ අවමානය දැන් ඔය දෙපළට දීලා ඉවරයි. දැන් ආයේ ව්‍යවස්ථා ජිල්මාට්, අන්තර්වාර සභාග ජිල්මාට් ඇතුළෙත් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි හිටියොත් ඒ වෙනසෙන් වැඩක් නැහැ කියන තැනට ජනතාව ඇවිත් ඉවරයි. ලබන 6 වෙනිදා අරගලය හර්තාලයක් දක්වා දුරයා හැක්කේ එවිටයි. අප දන්නවා රාජපක්ෂලා මරු ඩීල් සහ ගේම් කරුවන් බව. ඒ වගේම බලය රඳව ගන්න රෙදි නැතුව වැඩ කරන බව. ඒකට හොඳම උදාහරණය මෛත්‍රීපාල හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂයි. මතකද දින 50 ආණ්ඩුව රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරලා මෛත්‍රීපාල මහින්දව අගමැති කරපු හැටි. බොරදියේ බැහැලම එදා මාළු අල්ලපු මහින්ද රාජපක්ෂ ලැජ්ජ නැතුව අගමැතිකම ගත්ත හැටි මතකද? නාමල්ගේ රත්රන් අශ්වීන්
ඉතින් ගැන වේදිකාවේ පතුරු ගහපු මෛත්‍රී යූටර්න් එකක් ගහලා ව්‍යවස්ථාව කඩලා මහින්දව අගමැති කළ හැටි කාටද අමතක? අපට නම් හොඳට මතකයි. හොඳේ අපේ රටේ පෙරපිනකට එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලය ඒ පහත් නින්දිත මෛත්‍රීගේ මහින්දගේ කුමන්ත්‍රණය පරාජය කළා. දැන් ආයෙත් ගෝඨාභය රාජපක්ෂව රකින්න ගේම කරට අරන් ඉන්නේ මෛත්‍රීපාල කියලා පැහැදිලි. මෛත්‍රීව මුරුංගත්තේ තියලා ආයේ තව අවුරුද්දක් දෙකක් බලය අල්ලගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ හදනවා කියන එකට වඩා වෙනත් ඇත්තක් තියෙනවා. ඒ මේ දෙන්නා එකම මල්ලේ ලුණු කාපු අය. දැන් බලාගෙන ගියම අයියා මලු ගෝඨාභයවත් මහින්ද රාජපක්ෂවත් නිකන් නෙවෙයි වගේ. ඇත්තටම එක බඩවැල කඩාගෙන ආපු අයියා මලු ගෝඨාභය රාජපක්ෂයි මෛත්‍රීද? ඒ ප්‍රශ්නේ එහෙම අහනකොට එක පාරටම අපට ඇහුනේ පාස්කු බෝම්බවල ශබ්දයයි. තවත් මේ රටේ ජනතාව රවට්ටන්න ඔය තුන් හතර දෙනාට බැහැ අපේ හාමුදුරුවනේ කියලා තමයි මතක් කරන්න වෙන්නේ. සර්වපාක්ෂික හරි අන්තර්වාර හරි හදන්නයි මේ හදන්නේ. හැබැයි ඒකට අයත් වෙන්න යන, ඒකට ඉන්න හදන, ඒක හදන්න හදන පක්ෂවලට එකට ගිහින් ගෝඨාභයත් එක්ක එකට ඉඳගෙන කතා කරන්න බැහැ. මෛත්‍රීගේ කණ්ඩායම වෙනම කතා කරනවා, තවත් කණ්ඩායමක් වෙනම කතා කරනවා. ඇයි මේ තනි තනියෙන් කතා කරන්නේ? තනි තනියෙන් කතා කරන්නේ සර් එක්ක ඩීල් ගහන්න තියෙන උවමනාවට. එකතු වෙලා විවෘතව කතා කරන්න බැරි මේ කණ්ඩායම් රට හදන්නේ කොහොමද කියලා අපට කියන්නකෝ. මේ අය සූදානම් වන්නේ ආපහු දේශපාලන ඩීල් එකකටයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකටත් කිව යුතු යමක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා එයාලට බලය දුන්නේ විපක්ෂයේ ඉන්නලු. ඇහුවමයි ඔය ජාතිය හතර බීරි කතාවක්. විපක්ෂයේ කියන්නේ බැරි වෙලාවට රට බාර ගන්න තරම් දැක්මක් තියෙන පිරිසකගෙන් සමන්විය යුතු කණ්ඩායමක්. එහෙම අපට නම් පේන තෙක් මහණේක නෑ. අන්තිමට කියන්න තියෙන්නේ සිංහලෙන් යන්න වගේම ඵලයන් කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් ගෝ වගේම දෙමළ භාෂාවෙනුත් පෝ සහ පෝංග කියන්න පුළුවන්. දැන් ජනතාව කියන්නේ රාජපක්ෂලට යන්න කියලාමයි. ඒක තේරුම් ගන්න. ප්‍රියංකර බන්දුල කවියාගේ කවන්දේක කතන්දරයේ කවි පොතේ මෙහෙම කෙටි කවියක් තියෙනවා. කුමකට දයකට කිරුලක් නැතිව රජෙකුට ඔලුවක් කියලා. සමගී ජනබලවේග විරෝධතා පාගමන අද පෑලියගොඩ දක්වා පැමිණියා. පාගමන හෙට කොළඹ දක්වා පැමිණීමට නියමිතයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ලබන සතියේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. නිදහසේ අරගලය යන්න තේමා කර ගනිමින් සමගී ජනබලවේගය මහනුවර සිට කොළඹ බලා පැමිණීමට විරෝධතා පාගමනක් ආරම්භ කළා. එම විරෝධතා පාගමනේ අවසන් දිනය අදයි. අද පස්වන දිනටත් මෙම පාගමන යක්කල නගරයෙන් ගමන් ආරම්භ කළා. ඒ පෑලියගොඩ දක්වායි. වැදගත්ම අදියර ගණනාවක් අපි ලබන සතියේ ක්‍රියාත්මක කරනවා. ඒ තමයි මේ ආණ්ඩුවටත් රාජපක්ෂ ජනාධිපතිවරයටත් විරුද්ධව ගෙනේන විශ්වාස භංගය අපි ගෙනේනවා ලබන සතියේ. ඒකක් නෙවෙයි, අපි දෙක තුනක්ම ගේනවා. එකකින් අපි සෑහීමකට පත්වන්නේ නැහැ. මේ විශ්වාස භංගයත් එක්ක අපිට බලා ගන්න පුළුවන් දෙපැත්තේ කකුල තියාගෙන ඉන්නේ කවුද? ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද? එහෙම නැත්නම් රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරන පැත්තේ ඉන්නේ කවුද? මේ හැමෝගෙම නිර්වදේ දාට හෙළිවේ. අපේ රටේ පොත්පත්වල සටහන් වන සංඛ්‍යා ලේඛන ගැන ජනතාවට තියෙන්නේ විශාල සැකයක්. ඒ අතරින් අපේ රටේ උද්ධමනය ගැන සටහන් වන වාර්තා ඇතැම් විට පුදුමාකාර වුණා. හැබැයි විදෙස් රටවල් අපේ උද්ධමනය කොතරම් ඉහළ අගයක තියෙනවද කියලා නිතර වාර්තා කළා. මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කළේ අප්‍රේල් මාසයේ මතුපිට උද්ධමනය 29.8% දක්වා ඉහළ ගොස් ඇති බවයි. අපේ රටේ බහණ්ඩ හා සේවා මිල ඇසිපිය හෙළන සැනින් ඉතාම දරුණු විදියට ඉහළ යමින් තිබෙන්නේ.
මේක පාලනය කරන්න ඉතින් ලංකාවේ ආණ්ඩුවක් නැහැ වගේනේ දැන් හැසිරෙන්නේ. පෙට්ටි කඩේ ඉඳලා සුපිරි තරු පහේ හෝටල් දක්වා ව්‍යාපාරිකින් කළු කඩ මුදලාලිලා තමන්ට හිතන හිතන විදිහට මිල වැඩි කරනවා. පාන් රාත්තල 150යි, පරිප්පු 600යි, හාල් කිලෝ එක 180 220ත් අතර, සබන් කැටෙත් 200ට නැග්ගා. බිත්තරයක් රුපියල් 30යි 40යි, සිමෙන්ති මිලත් 3000 ළඟට ආවා. බස් ගාස්තු වැඩි වුණා. මීට පැය කිහිපයකට කලින් ඖෂධ මිලත් 140කින් ආයෙත් ඉහළ දාන්න කටයුතු කළා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 338ක්, ඩීසල් ලීටරයක් 289ක්. ඒ අස්සේ උපකාරක පන්ති මිලත් ඉහළට, නිවාස කුලිත් ඉහළට, ගෑස් මිලත් රුපියල් 5000 ආසන්නයටම ගෙනාවා. මේ සියල්ල වෙනකොටත් අපේ රටේ උද්ධමනය 17ක් 18ක් වගේ ගානක තියෙනවා කියලා තමයි අපේ මහ බැංකුව කිව්වේ. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්කි ශ්‍රී ලංකාවේ උද්ධමනය 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවට පසුගියදා ප්‍රකාශ කළා. ඒ වන විටත් මහ බැංකුව ප්‍රකාශ කළේ අපේ උද්ධමනය 17.9ක් කියලා. ඒ වගේ ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම කිව්වා මේ සංඛ්‍යාලේඛන මේ විදිහට මිනිස්සු නොම ගැවන විදිහට ඉදිරිපත් කරන්න එපා, මේ ඇත්ත තත්ත්වය ලංකාවට රටට කියන්න කියලා. අපේ රටේ සැබෑ උද්ධමනය 50ත් 100ත් අතර අගයක් ගන්නා බවටයි ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම ප්‍රකාශ කළේ. මේ අතර ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැන් ටිකක් නිවැරදි තොරතුරු දෙන්න උත්සාහ කරනවා වගේ පේනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අපේ අප්‍රේල් මාසේ උද්ධමනය 29.8%, මාර්තු මාසයේ ඒ පැවතුනේ 18.7% විදිහට. මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. යනුව ආහාර කාණ්ඩවල වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ තිබුණේ 30.2%, එය අප්‍රේල් මාසයේදී 46.6% දක්වා ඉහළ ගිහිල්ලා. ආහාර නොවන කාණ්ඩවල උද්ධමනය මාර්තු මාසයේ තිබුණේ 13.4%, අප්‍රේල් මාසයේදී එය 22%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් යළිත් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන ගාස්තු 60%කින් වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම මීට හේතුවයි. මෙම වර්ජනය පිළිබඳව තොරතුරු වාර්තා වූ සැනින් ජනතාව ඉන්ධන ලබා ගැනීමට අද පස්වරුවේ දිගු පොලිම්පල රැඳී සිටිනු දක්නට ලැබුණා. පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දහවනින් ඉවත්වන බව ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමේ සමලේකම් ශාන්තද සිල්වා මහතා පවසනවා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දැමීමට බලධාරීන් පියවර ගත්තේ නැති නිසා මෙම තීරණය ගත් බවයි එම සංගමය පැවසුවේ. ඉහළ නිලධාරීන් සමග පැවැත්වු සාකච්ඡාව අසාර්ථක වුණා. ඒකදී අපි තීරණය කළා අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෞද්ගලික ටැංකි රථ දහවනින් ඉවත් කිරීමට. පැහැදිලි ඔවුන්ගේ ඉල්ලීම ඉතාම මානුෂිකයි. ඔ මේ වෙන විට අමතර කොටස් 100%-300%කින් වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලක් ගන්න නැහැ. ඔවුන් ඉල්ලන්නේ එක 100%-80%කින් වැඩි කරලා දෙන්න කි. සේවකයන්ගේ රියදුර අසා ඩ්‍රයිවර්ට රුපියල් 7500කින් වැටුප් වැඩි කරා. මේ මොහොත වෙනකොට මෙට්‍රික් ටොන් 7000ක් පමණයි සමස්ත තෙල් සංස්ථාව තුළම ගබඩාවල පෙට්‍රල් තියෙන්නේ. දිනකට 4000ක් විතර අලෙවි ඕනි. ටැංකි රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ නිරත වන බවට ප්‍රකාශ කිරීමත් සමග ඉන්ධන පිරවුම් හල්වල ජනතාව ඉන්ධන ලබා ගැනීමට අද දිගු පොලිම්බල රැඳී සිටියේ මෙලෙසින්. මේ අතර ගෑස් නැතිකම නිසා අද බොරැල්ල කොට අපාරේ ජනතාව සිය විරෝධය පළ කළේ මෙලෙසින්. ඒජන් කතා කරලා විසඳුමක් කරන් දෙන්න ඕනේ. දැන් 12 වෙනිදා ඉඳලා ගෑස් නැහැ. අපි මේ ස්කීම් වල ඉන්න මිනිස්සු දරලිප්පත්තු කරන්න බෑ. ආ වලේ කොස්සොත්තට එනවලු. ආ එතකොට ඇයි මේ දෙන්නේ නැත්තේ? හැමතැනටම එනවනේ. ඇයි මෙතනට ගන්න බැරි මෙයාට? ඒජන් කෙනෙක් නේ. මේ මාස පළවෙනිදා සහ තුන්වෙනිදා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ මාස පළමුවැනිදා කම්කරු දිනය යෙදී තිබීම සහ මේ තුන්වෙනිදා රාමසන් දිනය යෙදී ඇති බැවින් විදුලි කප්පාදුව සිදු කරන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. එසේම මේ මාස දෙවනදා සහ හතර යන දිනවලදී පැය 3යි විනාඩි 20ක් විදුලිය කැපීමට විදුලි බල මණ්ඩලයට එම කොමිසම අවසර ලබා දී තිබෙනවා. මේ අතර අදත් පැය 3යි විනාඩි 20ක් විදුලිය කප්පාදුව කිරීමට නියමිතයි. කලාප කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුවනවා.
ප්‍රතිපත්ති ගරුක දේශපාල වෙනසක් ඇතිවිය යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් යටතේ රට ඉදිරියට ගියහොත් වහල් භාවයට පත්වන බවයි. ඒ අද වතිකානුවේ සිට මාධ්‍ය අමතමින්. මේ වෙන විටත් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය. ඒ හඬ නැගීමත් එක්ක සුදෝතම පාපුහන්සේගේ හඬ නැගීමක් සහ දායකත්වයක් අපිට ලැබුණොත් අපිට මේ ලෝක මට්ටමින් මේ කාරණය පිළිබඳව කරුණ සොයා ගන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් එක මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාව කියන්නේ කුඩා දිවයිනක්. ඒ දිවයිනේ මිනිස්යාගේ ජීවිතය සුඛිත මුදිත කරන්න විදේශීය රටවල්වල සහය අවශ්‍යයි. අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සත්‍යවාදී ආකල්පයක් සහ මේ පිළිබඳව ස්වාධීනව කටයුතු කරනවා දකින්නයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැති නිසායි අපි මේ හඬ නැගීම මේ විදියට ජාත්‍යන්තරයට ගේන්න කල්පනා කරා. අඩුම තරමින් මේ විරෝධතා ව්‍යාපාර මර්ධනය කිරීමට උත්සාහ කිරීම අපි පිළිකුලෙන් හෙලා දකින. දූෂණය පිටු දකින රටේ නීතිය ප්‍රධාන ස්ථානයට එන ඒ වගේම අවංක ප්‍රතිපත්ති ගරුක ඒ වගේම ජාතීන් අතර සමගිය ඇති කරන ආකාරයේ දේශපාලන වෙනසක් ලංකාවට සිදු වෙන්නට ඕනේ. අද තියෙන තත්ත්වය ඉතාමත් භයානකයි. ඕම ගියොත් වාල් භාවයට වැටෙනවා අපේ රට. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මේ ෆේල් ගෝඨාභයගෙන් මේ රට විනාශ කරපු පාලනයෙන් රට නිදහස් කර ගැනීම අරගලය දවසෙන් දවස වැඩි වෙනවා. එනම් මේ රටේ හැමතැනම ජනතාව අරගල කරන්නේ මේ දූෂිත පාලකයින්ට ගෙදර යන්න කියන්නේ. චීනය අපට ඇඟිලි ගහනවා, ඉන්දියාව අපට ඇඟිලි ගහනවා, ඇමරිකාව අපට ඇඟිලි ගහනවා. අපේ පාලකයින්ට කිසිම මතවාදයක්, දෘෂ්ටියක්, සංකල්පයක් නැහැ. ඒ කියන දේට නැමෙමින්, කියන ඉඩම් ලබා දෙමින්, කියන භූමියේ තියෙන ටැංකි ටික ලබා දෙමින් අපි එදා වේල ඔහේ ආර්ථික කටයුතු වලට ණය ලබා ගන්නවා. අපමල් රේනුව සැකය තියාගන්න එපා. විශ්වාස මංගේ කියනවා සමහර ආණ්ඩුව පුලන්නෝ කියනවා අපි පාර්ලිමේන්තු අරගලය කරන්නේ නැහැ කියලා. ඒ වන්දි වට්ටයන්ට ඒ පුලන්නන්ට අපි කියනවා අපි ඕනම අරගල භූමියක අරගල කරන තරම් ශක්තිමත් වුණු ජනතාවාදී ව්‍යාපාරයක්. රට තවදුරටත් ප්‍රපාතිට ඇද දාලා ඕගොල්ලෝ මේකෙන් නිකන් තොලොංචි වෙලා මස්තබාල්දු වෙලා මේ රටේ කොරවත් ඉඳ හිටින්න බැරි තත්ත්වයක් නිර්මාණය කරගන්නේ නැතුව කරුණා කරලා නම්බු පිටින් දැම්මත් යන්න. අපි ඉල්ලන්නේ මහජන මතය. ඇවිල්ලා ගෝටා ගෝ හෝම්, මයින ගෝ හෝම්, ඒ දෙක යන්නේ නැතුව අපේ දේශපාලන කළවට නැහැ. එතන ඉන්නවා බැසිල්, නාමල්, චමල්, සසේන්ද්‍ර, නිපුන රණවක මුන් ඔක්කොම යන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් දුවලා පෙන්නනවා මට දුවන්න පුළුවන් කියලා. මේ රටේ ජනතාව දැන් දුවන්න ඔහෙලා එලවන්න. ඒ එලවන්න දුවනකොට ඔහෙලට දැන් දුවන්න බැරි වෙලා තියෙන නිකන් නෙමෙයි ඔහෙලා හොරකම් කරපුවා බර වැඩි, මළු බර වැඩි. ඒ නිසා දැන් දුවා ගන්න බෑව කරේ තියන්. ඒ නිසා තමයි මේ ඉන්න හදන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ දුවලා හැංගෙන්න හැදුවත් මේ රටේ මිනිස්සුන්ට හැංගෙන්න දෙන්නේ නැහැ. රාජපක්ෂල එළියට යනකම්, රාජපක්ෂල මේක අකුලන් යනකම් මේ සටන කරන්නම වෙනවා. නැත්තම් මේ නූල් සූත්‍ර වලට, ඇස් බැඳුම් වලට අරගලයේ ජනතාවත් සමග අපි එකටත් වැල් බැඳගෙන ඉන්නවා කියන එක මේ වෙලාවේ කියනවා. මනුතම් මෙහෙවර. ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්, හේමස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආතරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියතපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. අඩු ආදායම් ලාභී පෞල්වල ජනතාවට සහනයක් ලබා දීම සඳහා ක්‍රියාත්මක ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස්, හේමාස්, CBL සමූහය, සර්වෝදය, PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. රාත්‍රිපුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.